මහරහතුන් වැඩිමග ඔස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥාන ස්වාමින්ද්‍රයන්න් වහන්සේගේ දුර්ලභ සදහම් සාකච්ඡාවක් සමගින් ඔබ සම්බන්ධව සිටින්නේ අපේ ස්වාමින් වහන්ස නිර්වාණය අරමුණු කරගත් ස්වාමින් වහන්සේට පන්සල පලිබෝධයක් අපේ ස්වාමින් වහන්ස පන්සල කියන කාරණේ පලිබෝධයක් කියලා අපිට කියන්න බෑ නෝනා පන්සල කියන කාරණේ පලිබෝධයක් කියලා කියන්න බෑ මොකද පන්සලත් අවශ්‍යයිනේ ශාසනය ආරක්ෂා උදෙසා ශාසනය ආරක්ෂා උදෙසා පන්සලත් අවශ්‍යයි නමුත් පන්සලටත් එහා ගිය තැනක් තියෙනවා පන්සලටත් එහා ගිය තැනක් තියෙනවා දැන් බුදුරයන් වහන්සේ කියනවනේ මොනරාගි බර වැඩි කියලා එයාට ආයිමත් ගොඩාක් උඩින් ඉහළ ඉගිරිලා යන්න බෑ නමුත් අර හංසයාගේ පියාපත් බර අඩුයි එයා සුවසේ ඉගිරිලා ඒ වගේ පන්සලේ තියෙනා වූ පලිබෝධයන් වැඩි ගිහි දායක පින්වතුන්ලා උදෙසා දහම් පාසල් උදෙසා පිරිත් පින්කම් එතනින් ගියාම පාංශකූල පින්කම් දානමය පින්කම් තියෙනා වූ පලිබෝධ සංඛ්‍යාව වැඩි ඒ නිසා පන්සල කියන කාරණේ සාසනයෙම කොටසක් පන්සලෙන් තොරව අපිට සාසනය ගැන කතා කරන්න බැහැ අපි කවුරුත් අයන් ආයන් ඉගෙන ගත්තේ පන්සලෙන් නෝනා අපි කවුරුත් ඉගෙන ගත්තේ දැන් එතකොට අර ගිහි පින්වතා කල්‍යාණ මිත්‍රාශ්‍රය ලබලා සද්ධර්ම ශ්‍රවණය කළා නුවණින් මෙනෙහි කරලා සංසාර බය දැකලා පැවිදි වුණත් නෝනා අවසානයේදී ඒ උතුම් පැවිද්ද විනාශ කරගත්තා අවසානයේ කොතෙන්දපත් උනේ බරපතල වූ පරාජිකාවන්ට පත් වෙන සිද්ධ වුණා එයා තමන්ගේ භික්ෂූත්වයෙන් නෝනා කරටිය කැඩුණු පොල් ගසක් බවට පත් කරගත්තා දෙකට පැලුනා වූ කළු ගලක් බවට පත් කරගත්තා ඒක නැවත සංඝයා කියන අර්ථයත් එක්ක උපසම්පදාව කියන අර්ථයත් එක්ක පෑහෙන්නේ නැහැ දැන් මේක දකින්න තව කෙනෙක් දැන් මේ පළවෙනි භික්ෂුව ඉවුරුනා හරියට අර මුව රංචුවේ පළවෙනි රංචුව අර වැද්දාගේ තනකොළ කොටුවට ඇවිල්ලා මත් වෙනකන් තනකොළ කාලා නෝනා වැද්දාට ගොදුරු වෙලා විනාශ වුණා වගේ දැන් මේක තවත් තරුණයෙක් දකින්න ඒ තරුණයා දැකලා එයා කල්පනා කරනවා අනේ අහවල් තරුණයා පැවිදි වුණා පැවිදි වෙලා එයා විනාශයට පත් වුණා ඒ නිසා එයාත් කල්යාණ මිත්‍රාශ්‍රය ලැබලා සද්ධර්ම ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරලා එයාත් ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කරගෙන පින ශක්තිමත් කරගෙන කුසලයේ ශක්තිමත් කරගෙන එයාත් සංසාර බය දැකලා සංසාර ගැඹුරු සංසාර දුක දැකලා එයාත් පැවිදි වෙනවා එයා පැවිදි වෙන්නේ අදිෂ්ඨානයක් තුල මම නම් අහවල් අර මුල් භික්ෂුව වගේ කවදාක්වත් මගේ භික්ෂූත්වය විනාශ කරගන්නේ නැහැ එයා ඒ අදිෂ්ඨානයෙන් පැවිදි වෙන්නේ එයා පැවිදි වෙලා ආ පන්සලට ආරණ්‍යට ජනතාව අතරට යා යන්නේ නැහැ පිරිස අතරට යා යන්නේ නැහැ කණ්ඩායම් අතරට යා යන්නේ නැහැ එයා ඒ අනුතර දැක්ක දැන් මොකද මුල් ස්වාමින්වහන්සේ විනාශ වුණා එයා දැකලා නෝනා එයා කැලෙන් ඈතින් ඈතට යනවා කැලේ ඈත කුටියකට යනවා කැලේ ඈත කියන්නේ අන්තයකට ඈත නෙමෙයි ගමට කිලෝමීටරයක් එකහමාරක් දෙකක් ඈත කුටියකට එයා යනවා තමගේ නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර අරගෙන නිස සමාදන් වෙලා ඒ අවසරේ මත උන්වහන්සේ යනවා එහෙම ගිහිල්ලා නෝනා ධර්මානුකූලව ජීවත් වෙනවා ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන ජීවත් වෙනවා ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන සම්මා සමාධිමත් හිතෙන් සතර සටිපට්ඨාන ධර්මයන් වඩමින් ජීවත් වෙනවා ජීවත් වුණත් ඒ ජීවත් වෙන කාලෙදී හරියාකාරව සිව්පසේ ලැබෙන්නේ නැහැ නමුත් එයා දන්නවා පළවෙනි ස්වාමින් වහන්සේ සිව්පසේ නිසා විනාශ වුණා කියලා ඒ නිසා උන්වහන්සේ සිව්පසේ පස්සේ හබා යන්නේ නැහැ කැලේ ඈතට ගිහිල්ලා උදේට පිණ්ඩපාත කරගෙන එක වේලෙන් යැපිලා උන්වහන්සේ කැලේ ජීවත් වෙනවා එහෙම ජීවත් වෙද්දී දායකයෝ එනවා ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මොකද මේ වැහැරිලා ඔබ වහන්සේ මොකද මේ කෙට්ටු වෙලා ඔබ වහන්සේ මොකද මේ වයසට ගිහිල්ලා වගේ ඔබ වහන්සේ මොකද මේ දුර්වල වෙලා කියලා නෝනා අන්න දායකයෝ කියන්න පටන් ගන්නවා ඔබ වහන්සේ දැන් අසනීපයි වගේනේ ඇයි මෙහෙම දුක් විඳින්නේ බුදුරජාන් වහන්සේ මෙහෙම දුක් විඳින්නේ කියලා නැහනේ ඔබ වහන්සේ මේ විදිහට දුක් විඳොත් අනාගතයේ ඔබ වහන්සේගේ ඇස් දෙක පේන්නේ නැතුව යන්න පුළුවන් බරපතල රෝගාබාධයන්ට පත් වෙන්න පුළුවන් එහෙම රෝගාබාධයන්ට පත් වුණොත් ඔබ වහන්සේට කවුරුත් නැහැ ඒක හොඳට තේරුම් ගන්න අන්න කියන්න ගන්නවා නෝන ඒ අය කියන්න ගත්තාම මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා ඔව් ඒකනම් ඇත්ත තමයි මම මේ දුර කුටියක ඉඳගෙන මට හරියට සිව්පසේ ලැබෙන්නේ නැත්
එන්න මේ විදිහට සිව්පසේ දුර්වල වුණොත් මගේ ශරීරය දුර්වල වෙන්න පුළුවන් මගේ මේ ඉන්ද්‍රියයන් දුර්වල වෙන්න පුළුවන් අවසානයේ මට නිවන් මාර්ගය තබා රෝගී බවට පත් වෙලයි මට ඉන්න වෙන්නේ කියලා අන්න නෝනා වීරය දුර්වල කර ගන්න වීරය දුර්වල කරගෙන යා මොකද කරන්නේ ආයිමත් නගරයට ආයිමත් ගමට එනවා අර මුව රංචුව කැලේ ඈතින් ඈතට ගිහිල්ලා අවසානයේදී නියඟේ ආවට පස්සේ කැලේ ඇතුලේ කන්න කිසිම දෙයක් නැති වුණාම ආයිමත් මුව වැද්දාගේ තනකොළ කොටුවට ආවා වගේ නෝනා අර භික්ෂුව අර පළවෙනි භික්ෂුව විනාශ වෙනවා දැකලා මම නම් විනාශ වෙන්නේ නැහැ කියලා පැවිදි වෙලා කැලේ ඈතින් ඈතට ගිහිල්ලා දුෂ්කරතාවයන් වැඩි වෙනකොට රෝගීභාවයන් එනකොට ශරීරය කුෂ වෙනකොට ශරීරය අවලක්ෂණ වෙනකොට ශරීරයේ දුර්වල වෙනකොට වීරය තිබ්බේ නැහැ රූපේ අනිත්‍යභාවය දකින්න වීරය තිබ්බේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ප්‍රතිපදාවට අදාළව තමන්ගේ භික්ෂුත්වය ගලපගන්න අන්න ඒ හීන වීරය නිසාම නෝනා අන්න මේ ස්වාමීන් වහන්සේ ආයිමත් නගරෙට එනවා ආයිමත් පන්සලට එනවා ආයිමත් ආරණ්‍යට එනවා ආයිමත් කණ්ඩායම අතරට එනවා ඇවිල්ලා ආයිමත් අර සල්ලිකාර දායක මහත්තුරුන්ගේ ඇසුරට වැටෙනවා. ඒ අයගේ උවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටිනවා. අර සිව්පසේට ආයිමත් ලොල් වෙනවා. අන්න ආයිමත් අර කෙට්ටු වෙලා තිබ්බ ශරීරය දැන් ලස්සන වෙලා. අර දුර්වර්ණ වෙලා වූ තිබ්බ ශරීරය දැන් පාට වැටිලා. හැමෝම කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නම් දැන් හරිම ප්‍රියමනාපයි කියලා. ඒකට එයා කැමති වෙනවා. කැමති වෙලා නෝනා එයාත් අර සිව්පසේ නිසාම සල්ලිකාර දායක පිරිස් නිසාම නෝනා එයත් විනාශයට පත් වුණා නෝනා බලන්න අච්චර පළවෙනි භික්ෂුව විනාශ වෙනවා දැකලා අනේ මම නම් විනාශ වෙන්නේ නැහැ කියලා පිරිස මගහැරලා සිව්පසේ මගහැරලා කැලේ ඈත කුටියකට ගිහිල්ලා පිණ්ඩපාතයෙන් ජීවත් වුණ ස්වාමින් වහන්සේ තමා ඉදිරියට ආවා වූ ඒ අභියෝගයන් ජයගන්න වීරය නොතිබ්බ නිසාම අර දෙවෙනි මුවරංචුව නියඟේ නිසා කැලේ ඇතුලේ සියඹ ගස්කොලන් විවුල්නාට පස්සේ ආයිමත් තනකොළ කොටුවට ඇවිල්ලා විනාශ වුණා වගේ අර ස්වාමින් වහන්සේත් භික්ෂූත්වෙන් විනාශභාවයට පත් වෙනවා. එක්කෝ සිවුරු ඇරලා යනවා එක්කෝ පරාජිකාවන්ට පත් වෙනවා අන්න විනාශ වුණා පින්. දැන් තවත් තරුණෙක් මේක දකිනවා. එයා දකිනවා මේ පළවෙනි භික්ෂුවත් විනාශ වුණා. දෙවෙනි භික්ෂුවත් විනාශ වුණා. අර කැලේ ඈතින් ඈතට ගිහිල්ලා මම නම් මගේ භික්ෂුත්වය ආරක්ෂා කරගන්නවා කියලා අදිෂ්ඨානය තුල හිටිය භික්ෂුවත් එයත් විනාශ වෙලා ගියා. ඒ නිසා මේ තුන්වෙනි තරුණයා කල්පනා කරනවා මම නම් විනාශ වෙන්නේ නැහැ කියලා. එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් නුවණින් මෙනෙහි කරමින් එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතයට එකතු කරගනිමින් සම්මා සමාධිමත් හිතෙන් පංච උපාදානස්කන්ධේ දුක දකිනවා. මේ සංසාර බය දකිනවා සංසාර විෂමභාවය දකිනවා සංසාර ගැඹුර දකිනවා දැකලා එයත් උතුම් පැවිදි උපසම්පදාවට පත් වෙනවා. එයා උතුම් පැවිදි උපසම්පදාවට පත් වෙලා නෝනා එයා ආරණ්‍යයට පන්සලට යන්නේ නැහැ. එයා දකිනවා දැන් පළවෙනි භික්ෂුවත් කණ්ඩායම අතරට ගිහිලා විනාශ වුණා. සල්ලිකාර දායක පිරිස් අතරට ගිහිලා විනාශ වුණා. දෙවෙනි භික්ෂුවත් විනාශ වෙලා ගියා. ඒ නිසා මම නම් කණ්ඩායම් අතරට සල්ලි තියෙන අය අතරට දායක පිරිස් අතරට මම යන්නේ නැහැ කියලා කැලේ එයා ඈත කුටියකට යනවා. එහෙම නැත්නම් ආරණ්‍යක තියෙන හුදකලා කුටියකට යනවා. පිරිස් අතර ගැවසෙන්නේ නැහැ, පිරිස් අතර එන්නේ නැහැ, බාහිර දේවල් වලට යොමු වෙන්නේ නැහැ. නෝනා යා කැලේ ඇතුළට ගිහිල්ලා හුදකලාව තමන්ගේ කුටියේ ජීවත් වෙනවා. එයා ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩනවා. හුඩකලා වැඩුවත් නෝනා එයා ගුරු ඇසුරකට යන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රයකට යන්නේ නැහැ. එහෙම නැති වෙලා එයා දුෂ්ටිගතව ධර්මයේ ජීවිතයට එකතු කරගන්නවා. නමුත් එයා බොහොම දක්ෂ තැනකට ආවා. එයා පිරිසෙන් ඈත් වෙලා හුදකලා භාවයට පත් වෙලා ඒ සියල්ල දක්ෂභාවයේ තිබ්බත් අන්න නෝනා දුෂ්ටීන්ට එයා අහු වෙනවා. එයා කැලේ ඈත ඉඳන් ගමට පිණ්ඩපාතේ වැඩලා එක වේලෙන් යැපිලා ජීවත් වුණත් මෙන්න මෙයා දැන් කියන්න පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ ඉපදුනේ දඹදිව නෙමේ ලංකාවේ කියලා. මෙන්න එයා කියන්න පටන් ගන්නවා සතිය කියන කාරණය සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙන්න අවශ්‍ය
නැහැ. සතිය කියන කාරණය කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් පෝෂණය වෙන්න අවශ්‍ය නැහැ. තේන්නද? මේ වගේ නොනා බුදුරජාණන් වහන්සේ දේශනා නොකලා වූ ධර්මයන් දේශනා කරන්න පටන් ගන්නවා. ප්‍රතිපදාව හරි කැලේ ගිහිල්ලා හුදකලා කුටියේ තනියම ඉන්නවා පින්ඩපාතේ වඩිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය තුල නෙමේ එයා යන්නේ පින්වතුනේ. එයා නොයනවා වගේම එයා වැරදි ධර්මයන් සමාජගත කරනවා. දැන් අපේ රටෙත් අප්‍රමාණ වැරදි ධර්මයන් සමාජගත වෙලා තියෙනවා. දැන් ඔබ මෙතෙන්ට ආපු වෙලාවෙම මතක් කළේ සමාජය තුල සතිය සිහිය ගැන කතා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ගැන කතා කරන්නේ නැහැ. ධර්ම රත්නය ගැන කතා කරන්නේ නැහැ. සංඝ රත්නය ගැන කතා කරන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසයක් ගැන කතා කරන්නේ නැහැ. පටිච්ච සමුප්පන්න උපතක් ගැන කතා කරන්නේ නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසයක් ගැන කතා කරන්නේ නැහැ. ඕපපාතික සත්ව උපතක් ගැන කතා කරන්නේ නැහැ. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයෝ හිටියායි කියන කාරණයක් කතා කරන්නේ. ඒ නිසාම සම්මා සංකප්පයන් ගැන කතා කරන්නේ, සම්මා වාචා කම්මන්තෝ ආජීවයන් ගැන කතා කරන්නේ නැහැ. නමුත් සතිය ගැන කතා කරනවා. සම්මා දිට්ඨියෙන් පෝෂණය නොවුනා වූ සතියක් ගැන කතා කරනවා. දැන් මොකද්ද මේ භික්ෂුවට උනේ? පින්වතුනි, පළවෙනි භික්ෂුව විනාශ වෙනවා දැක්කා. දෙවෙනි භික්ෂුවත් විනාශ වෙනවා දැක්කා. දැකලා තීරණයකට ආවා, මම නම් විනාශ වෙන්නේ නැහැ කියලා. ඒසා පැහැදිලි දැක්මක් තියලා උන්වහන්සේ ආරාමේ තියෙන හුදකලාම කුටියටයි ගියේ. උන්වහන්සේ කැලේ තියෙන හුදකලාම කුටියටයි ගියේ. පින්ඩ පාතෙන් එක වේලෙන් යැපුණේ. තුන් සිවුරයි පාත්‍රෙයි දැරුවේ. ඒසා ප්‍රතිපදාව තුල ශක්තිමත් වුණත් අන්න ගිහිල්ලා ආයිමත් අර මාර්යාගේ තනකොළ කොටුවට කොටුණා. වැරදි දෘෂ්ටියක් බුදුරජාණන් වහන්සේ දේශනා නොකළා වූ ධර්මයන් ජීවිතේට එකතු කරගන්න. මම මුලින් කිව්වේ ඒකයි. ඔබ සතිය ගැන අහද්දී යමෙක් සතිය ගැන කතා කරනවා නම් සම්මා දිට්ඨියෙන් තොරව තෙරුවන්පෙන් තොරව ඒකත් ලෝකේ ස්වභාවයක් කිය. ඒකත් ලෝකේ ස්වභාවයක්. තේන්නාද? ඒ ලෝකේ ස්වභාවය කියන්නේ මොකද්ද? කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීමෙන් තොර ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙනා වූ දුර්වල භාවය. තේන්නාද? අපි ඇති කරගත්තා වූ තෘෂ්ණාව ඔස්සේ ඒ බැඳියාම් අපිට ඇති වෙනව නෝන. ඒ නිසා සැබෑ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ කවදාක්වත් නෝනා සද්ධාවෙන් තොර සතියක් ගැන කතා කරන්න බැහැ. සද්ධාවෙන් තොර සතියක් ගැන කතා කරන්න. නමුත් අර ස්වාමින්වහන්සේ කැලේ ඈතින් ඈතට ගිහිල්ලා ජීවත් වුණත් අනේ අවසානයේ මොකද්ද සමාජගත කරන්නේ? දෘෂ්ටිගත ධර්මයක් නෝන. දෘෂ්ටිගත ධර්මයක්. තාවකාලිකව සැපේ ලබා දෙන්නා වූ ධර්මයක්. තාවකාලික සැපේ ලබා දෙන්නා වූ ධර්මයක්. ඒ ධර්මය දේශනා කළ නොනා අවසානයේදී යා සම්මා දිට්ඨියෙන් බැහැරට යනවා. මිත්‍යා දෘෂ්ටිකේ බවට පත් වෙනවා. පත් වෙලා මොකද උනේ? එයත් විනාශභාවයට පත් වුණා. අර තුන්වෙනි මුවරංචුව කැලේ ඇතුලේ ආරක්ෂිතව ඉඳලා මත් වෙන්න තනකොළ කෑවෙත් නැහැ. සිහි බුද්ධියෙන් හිටියා, සතියෙන් හිටියේ. සතියෙන් හිටියත් නොවනා අවසානයේදී මුවරංචුව වැඩි පිරිසගේ උපක්‍රමයට කොටුණා. ඒ වගේ නොවනා අර ස්වාමීන් වහන්සේ මත්ුනේ නැහැ සිව්පසෙන්. මත්ුනේ නැති වුණත් අර වැරදි දෘෂ්ටිගත ධර්මය නිසා නොවනා අර වැද්දාගේ ග්‍රහණයට කොටුණා. මෙතනදී වැද්දා කියන්නේ මාර්යාගේ ග්‍රහණයට. තේරෙනවද? තුන්වෙනි ස්වාමීන් වහන්සේත් ගොදුරුණා. මේක දකිනවා හතරවෙනි තරුණේ. මේ තරුණයා කල්පනා කරනවානේ, පළවෙනි ස්වාමීන් වහන්සේත් විනාශ වුණා, දෙවෙනි ස්වාමීන් වහන්සේත් විනාශ වුණා, තුන්වෙනි ස්වාමීන් වහන්සේත් කොච්චර කැලේ ඇතුළට ගිහිල්ලා ජීවත් වෙලා තුන් සිවුරෙන් ජීවත් වෙලා පිණ්ඩපාතයෙන් ජීවත් වුණත් අනේ අවසානයේ උන්වහන්සේත් විනාශ භාවයට පත් වුණා. නමුත් සමාජයේ කිව්වේ නෝනා භාවනා ගුරුවරයෙක් කියලා, කමටහන් ආචාර්යවරයෙක් කියලා. එහෙම වුණත් අර දුෂ්ටිගත ධර්මය නිසා, බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ ධර්මය නිසා උන්වහන්සේත් විනාශභාවයට ලෝකේ ස්වභාවයක් නෝන. තේන්නා? මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයක්. දැන් අර හතරවෙනි තරුණයා මේක බලන දැක්ිනවා.
දැකලා යා තීරණය කරනවා නේ මේ පළවෙනි ස්වාමින් වහන්සේ දෙවෙනි ස්වාමින් වහන්සේ තුන්වෙනි ස්වාමින් වහන්සේ තුන් දෙනාම විනාශභාවයට පත් වුණා. ඒ නිසා මම නම් විනාශ වෙන්නේ නැහැ. එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය තව තව ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් නුවණින් මෙනෙහි කරමින් එයා සුන්දර ආරෂ්ඨාංගික මාර්ගේ මතු කර ගන්නවා. එයා සුන්දර ආරෂ්ඨාංගික මාර්ගේ මතු කරගෙන සම්මා සමාධිමත් හිතෙන් එයා සංසාර බය දකිනවා. සංසාර ගැඹුර දකිනවා. සංසාර දුර දකිනවා. දැකලා එයත් උතුම් පැවිදි භාවයට පත් වෙනවා නෝනා. එයා උතුම් පැවිදි භාවයට පත් වෙලා එයා නායක සාමින් වහන්සේලාගේ අවසරයෙන් හුදකලා වෙනවා. ආරණ්‍යක හුදකලා කුටියට යනවා. නැත්නම් කැලේ හුදකලා කුටියකට යනවා. ගිහිල්ලා සිව්පසයෙන් මුලාවටපත් වෙන්නේ නැහැ. ලද දෙයින් එයා සතුටු වෙනවා. එයා ලොකු ලොකු දායකින්ගේ ඇසුරට දායකින්ගේ උවමනා එපාකම් ඉටු කරන්න යන්නේ නැහැ. දායක පිරිස සතුටු කරන්න යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට කීකර වූ භික්ෂුවක් බවට පත් වෙනවා. පත්තලයා සම්මා දිට්ඨිය අර්ථයන් වඩනවා. එයා නිරේතුරුවම තෙරුවන් කෙරෙහි සද්ධාව වඩනවා. එයා කතා කළොත් කතා කරන්නේ මුලින්ම තෙරුවන් කෙරෙහි සද්ධාව ගැන. එයා දන්නවා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොර බුදුදහමක් සම්මා සම්බුද්ධ ශාසනයක් මේ ලෝක ධාතුව තුල නැහැ කියලා. එනිසා නිරේතුරුවම තෙරුවන් කෙරෙහි සද්ධාව මුලට ගන්නවා පින්වතුනි. අරගෙන නිරේතුරුවම තෙරුවන් කෙරෙහි සද්ධාව තුල එයා සම්මා දිට්ඨිය අර්ථයන් ශක්තිමත් කරගන්නවා. සම්මා සංකප්පයන්ගේ අර්ථයන් ශක්තිමත් කරගන්නවා. සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ මේ ප්‍රාතිමෝක්ෂ සීලයට අදාළ අර්ථයන් එයා ශක්තිමත් කරගන්නවා. එයා සම්මා වායාමයන් තුල ශක්තිමත් වෙලා සුන්දර සම්මා සතියක් ඇති කරගන්නවා පින්වතුනි. ඒ සම්මා සතිය ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග 6කින් පෝෂණය වූ සතියක්. එයා ඒ සම්මා සතිය තුලින් නොනා ධර්මය අධර්මය අඳුනනවා. කුසලය අකුසලය අඳුනනවා. සීලය දුස්සීලභාවය අඳුනනවා. හොඳ නරකය අඳුනනවා. දුගතිය සුගතිය අඳුනනවා. සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය අඳුනනවා නෝනා. එයා ඒව පටලෝගන්නේ නෑ. එයා කවදාක්වත් මුස්ලිම් පින්වතෙක් තුලින් ක්‍රිස්තියානි පින්වතෙක් තුලින් විදේශිකය ජාතිකයෙක් තුලින් පින්වතුනි සතිය උගන්වන්න ගිහිල්ලා එයා සෝවාන් කරන බලාපොරොත්තුවක් එයාට කවදාකවත් ඇති වෙන්නේ නැහැ. එයා දන්නවා සම්මා දිට්ඨියෙන් තොරව සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් මේ ලෝකේ ලබන්න බෑ කියලා එයා දන්නවා නෝනා. එනිසා එයා නිරේතුරුවම මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ නිවන් මාර්ගය උදෙසාමයි එයා යොමු කරන්නේ. එයා බුදුරජාණන් වහන්සේ දේශනා නොකළා වූ මාර්ගයක් එයා යොමු කරගන්නේ නැහැ. එහෙම කරලා එයා සම්මා සතියෙන් නොනා සුන්දර සම්මා සමාධියක් ඇති කරගන්නවා. ඒ සුන්දර සම්මා සමාධියක් ඇති කරගනිද්දී ඒ සම්මා සමාධිය තුලින් එයා සම්මා ඥානයන් සම්මා විමුක්තියන් සාක්ෂාත් කරගෙන එයා භික්ෂුවක් තම භික්ෂු ජීවිතයෙන් ලබාගත හැකි ශ්‍රේෂ්ඨම ඵලය වෙන උතුම් නිර්වාණ අවබෝධය ලබා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මත එයා විනාශ වුණේ නැහැ. අර හතරවෙනි මුවරංචුව කැලේ ඈතින් ඈතට ගිහිල්ලා මොන දුෂ්කරතා ආවත් කවදා වැද්දාගේ තනකොළ කොටුවට ඇවිල්ලා විනාශ නොවුණා වගේ හතරවෙනි භික්ෂුව නොනා බුදුරජාණන් වහන්සේගෙන් බැහැරට ගියේ නැහැ. ලෝකයේ තුර කොච්චර ඉල්ලුමක් තිබ්බත් ලෝකයේ තුල කොච්චර ජනප්‍රියභාවයක් තිබ්බත් ලෝකයේ තුල කොච්චර පිළිගැනීමක් තිබ්බත් කවදාක්වත් ඒ පිළිගැනීම උදෙසා ජනප්‍රියභාවය උදෙසා ඉල්ලුම උදෙසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය දෙවෙනි තැනට දැම්මේ නැහැ. ජීවිත පරිත්‍යාගයෙන් කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම වගේම උතුම් සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය එකම ජීවිතයේ බවට යාපත් කර ගත්තා. ඒ පත් කර ගත්ත නිසා තමන් විනාශ වුණෙත් නැහැ. තමා නිසා අනුන් විනාශයට පත්ුනේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් නොනා අපි මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී අපි සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සංකප්පයෙන් තොරව ඒ කියන්නේ ලෞකික ප්‍රඥාවෙන් තොරව සතිය වඩන්න ගිහිල්ලා සමාධිය වඩන්න ගිහිල්ලා නොනා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අපි අහිමි කරගත්ත කියලා.
අපි අහිම කරගත්ත කියලා. ඒ නිසා මේ මොහොතේ සුන්දර සම්මා සම්බුද්ධ ශාසනයක අයිතිය ඔබට ලැබිලා තියෙනවා. ඒ අයිතිය ඔබ සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සංකප්පයෙන් තොරව සැබෑ බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍රභාවයෙන් තොරව සම්මා සතිය සම්මා සමාධිය හොයන්න ගිහිල්ලා මේ සම්මා සම්බුද්ධ ශාසනයත් අහිමි කරගන්නේ පායි කියන කාරණය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් හැටියට අපිට කියන්න සිද්ධ වෙනවා. අපේ ස්වාමීන් වහන්ස පහුගිය කාලේ බොහෝ දෙනෙක් සිරස FM පන්සල් මළුවට යොමු කරන ලද ප්‍රශ්නයක් මා මේ මොහොතේ ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නේ. අපේ ස්වාමීන් වහන්ස මේ වන විට චීනයේ කොරෝනා නම් වෛරසයක් ව්‍යක්ත වෙලා තියෙනවා. එම වෛරසයට ගොදුරු වූ රෝගීන් මිය යාමත් සමහර දෙනෙක් සුවපත් වීමත් සිද්ධ වෙනවා. මේ රෝගයට හේතුව සත්තමාංශ අනුභවය කියලත් අපේ ස්වාමීන් වහන්ස තොරතුරු ලැබෙමින් පවතිනවා. මේ ගැන ධර්මානුකූල පැහැදිලි කිරීම මා ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. මෙහෙමයි නෝනා, ඔබ දැන් ඔබතුමිය මගෙන් ප්‍රශ්නයක් ඇහුවේ මේ වෙලාවේ ඔය මේ රෝගයක් ඇටියට ඔය බෝ වෙන වසංගතය ඇතිවීමට හේතුව සත්තමාංශ ආහාරය නිසායි කියන කාරණයක් නේද එකක්. තේන්න. එතකොට නෝනා දැන් ඔබතුමිය ප්‍රකාශ කළා ඒ චීන ජාතිකයින් ඒ සතුන් අමු අමු ඒ කනවායි කියන කාරණේ ප්‍රකාශ කළා. ඔතන නෝනා අපි දකින්නේ නෝනා සුන්දර ධර්මයක්. දැන් ඔබ කැරපොත්තෙක් වේවා මීයෙක් වේවා සර්පෙක් වේවා එහෙමත් නැත්නම් ගෙම්බෙක් වේවා කවුරුන් හෝ නෝනා අමු අමු ඒ කනවා නම් මරාගෙන කනවා නම් බල්ලෙක් කූසෙක් මරාගෙන කනවා නම් නෝනා එතන තියෙන සුන්දර ඒහිපස්සික ධර්මයක් නෝනා. බුදුරජාණන් කියන ධර්මයේ විවෘතයි බබලනවා කියලා. ධර්මය කියන්නේ මෙතන කුසලයයි අකුසලයයි දෙකම ඈ. කුසලයක් බබලනවා අකුසලයක් බබලනවා. තේන්න. ඒ නිසා නෝනා චීන ජාතිකයෙක් වේවා අපේ ශ්‍රී ලාංකිකයෙක් වේවා කවුරුන් හෝ වේවා නෝනා අර වගේ අර සතුන් ඒ කියන්නේ කැරපොත්තෙක් ගෙම්බෙක් මේ එහෙම නැත්නම් සර්පෙක් බල්ලෙක් පූසෙක් ගෝනුස්සෙක් ඒ වගේ සතෙක් මරාගෙන කද්දි නෝනා භික්ෂුවක් හැටියට මම නම් දකින්නේ සුන්දර ධර්මයක්. සුන්දර ධර්මයක්. මේ ඒ ධර්මයේ තුල නෝනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි එවැනි සුන්දර අර්ථයක් අපිට මතු කළා දෙන්නේ. තේන්නද? කර්මය කර්මඵල විශ්වාසය. පටිච්ච සමුප්පන්න නැවත උපත. ඒතකොට එවැනි දෙයක් තුලින් අර තිරිසන් සතෙක් අර විදියට මරාගෙන කද්දී මොකද්ද දකින්නේ? දැන් ඔබ දකින්න තලගොයෙක් ගන්න, කබරේක් ගන්න, මොනරෙක් ගන්න, කටුස්සෙක් ගන්න, වෙන සතෙක් ගන්න, උන් ජීවත් වෙන්නේ නෝනා සත්තු මරාගෙන කාලා. එක තලගොයෙක් දවසට නෝනා ගෝනුස්ස කී දෙනෙක් පත්තායෝ කී දෙනෙක් කැරපොත්ත කී දෙනෙක් කනවද? ඈ? ඒතර කබරේක් වගේ සතෙක් කොච්චරනම් අනුත් සත්තු අර බිත්තරවල පැටව් බාගෙට හැදිච්ච බිත්තර කොච්චරනම් ওই සත්තු ගිලිනවද කියලා මම ගැරන්ඩියෙක් ඇවිල්ලා කොච්චරනම් පරේ කූඩු වලට පැනලා කුරුල්ලන්ගේ කූඩු වලට පැනලා බිත්තර මේ අර පැටව් ඉන්න බිත්තර ගිලිනවද කියලා බලන්නකෝ. තේන්නද? දැන් ඔබ ඒක දකින්නවද? සමාජයේක දකින්නවා. එහෙනම් නෝනා ඔය සතුන් මැරිලා පටිච්ච සමුප්පන්නව මිනිසුන් වුණාට පස්සේ ඒ මිනිස්යාට නෝනා ගෝනුස්සෙක් කනවා කියන එක කාර්යය එච්චර වෙන දෙයක් නෙමෙයි. තේන්න. එහෙමනම් චීන ජාතිකයෙක් වේවා වෙන යම් ජාතිකයෙක් වේවා නෝනා අමු අමුවේ අර වගේ ගෝනුස්සෙක් කැරපොත්තෙක් ගෙම්බෙක් මීයෙක් කනවා කියන්නේ ධර්මානුකූලව ඒ අය පෙර ජීවිතේ කබරයෝ තලගොයි කටුස්සෝ ඔය අනින් සතුන් මරාගෙන කාපු සතෙක්මයි නෝනා. මොකද අපි පන්සිල් මළුවේ මීට අවුරුදු කීපයකට මේ ඉස්සෙල්ලා මතක් කළා සීලය දුර්වල වෙන සමාජයක තිරිසන් සතෙකුට මිනිස්සෙක් වෙනවායි කියන කාරණය එච්චර අමාරුවක් නැහැ. තේන්න. මිත්‍යා දෘෂ්ටික මිනිස්සෙක් වෙනවායි කියන කාරණේ. ඒ තිරිසන් සතා මැරෙන වෙලාවේ මිනිස්සයා කෙරෙහි යම් තෘෂ්ණාවක් ඇති වුණොත් එයා අනිවාර්යයෙන්ම නෝනා මව් කුසක මිනිස්සෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. තේන්නද? කබරේකට තලගොයෙකුට ඔය වගේ සතෙකුට මිත්‍යා දෘෂ්ටික මිනිස්සෙක් වෙලා උප්පත්ති ලබන්න පුළුවන්. ඒතකොට මේ මිත්‍යා දෘෂ්ටික මිනිස්සයා මේ ජීවිතේ මිනිස්සෙක් වුණත් අර වගේ සතුන් නමු අමුවේ මරාගෙන කාලා ඊළඟ ජීවිතේ අනිවාර්යයෙන්ම කොහරද වැටෙන්නේ? සතර අපායට. අපේ ස්වාමීන් වහන්ස නියසිලට ගත්ත පස් ප්‍රමාණය තරම් ඉතාමත් ස්වල්ප පිරිසක් පමණක් නැවත මනුෂ්‍ය භවයන් වෙත පැමිණෙනවා කියලා අපේ ස්වාමීන් වහන්ස ධර්මයේ සඳහන් වෙනවා නේද? ඒක නෝනා බෞද්ධෙක් වීම. එතකොට ඒ කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා වගේ දුෂ්කර වෙන්නේ නෝනා බුද්ධෝත්පාද කාලෙක බෞද්ධෙක් වීම. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ওই සත්තු මරාගෙන කන චීන ජාතිකයෙක් වෙනවා නෝනා දුර්ලභ දෙයක් වෙන්න ඕනේද? නැහැ.
තිරිසන් සතෙකුට නොනා මනුස්ස උපාදානයක් සකස් වුනොත් සීලය දුර්වල සම්මාදිට්ඨිය දුර්වල නොනා මිත්‍යා දෘෂ්ටික ජාතිකයක් වෙනවායි කියන කාරණය අමාරු කාරණයක් නෙමෙයි. තේන්න? එනිසා ලෝකයේ තෙන්ටයි යන්නේ. බුදුරජාණන් වහන්සේ අර සූත්‍රගත ධර්මයේ බොහොම පැහැදිලිව දේශනා කරනවා මිනිස්යාට ආයුෂ 100ක් වෙද්දි. ඒ කියන්නේ මේ අපි මේ ඉන්න කාලවකවානුව තේන්න? මේට අවුරුදු 2300ක ඉඳන් අපි මේ ඉන්න ආව කාලවකවානුව තමයි මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 100යි. 80යි 70යි ඔය 100 අතර තියෙනවනේ තාම. ඒ කාලෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මිනිස්යා තුල විෂම ලෝභය නිකන් ලෝභය නෙමෙයි ඈ විෂම ලෝභය විෂම රාගය මිච්ඡා ධර්මයන් බලවත් ආකාරයෙන් පැතිරෙනවා කියලා. මේ අවුරුදු 2600කට ඉස්සෙල්ල. බලවත් ආකාරයෙන් විෂම ලෝභය විෂම රාගය මිච්ඡා ධර්මයන්. දැන් ඔය මොනවද ඔය තිරිසන් සත්තු ඔය විදිහට මරන් කනවා කියන්නේ නෝනා මොකද්ද? විෂම ලෝභය. විෂම රාගය මේ ඇස කන නාසය දිව ශරීරය පිනවන්න ඇතිවෙන්නා වූ විෂම ගතිය. එතකොට ඒවා නිසා මිච්ඡා ධර්මයන් සමාජගත වෙනවා. මිච්ඡා ධර්මයන් කියන්නේ මොකද? කර්මය කර්මඵල විශ්වාසය දන්නේ නැහැ. ඒවා ගැන විශ්වාසයක් නැහැ. මිච්ඡා ධර්මයන් බලවත් ආකාරයෙන් සමාජගත වෙනවා. මේ සමාජගත වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා අන් සතු දේ අයිති කර ගැනීමේ තෘෂ්ණාව වැඩි වෙනවා කියලා. මේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා. අන් සතු දේ අයිති කර ගැනීමේ තෘෂ්ණාව වැඩි වෙනවා කියලා. එතකොට දැන් මේ ලෝකයේ මේ යන්නා වූ තත්වයේ තුල නෝනා අපි මොකද්ද දකින්නේ කියලා බලන්නකෝ. අන් සතු දේ අයිති කර ගැනීමේ මහා තෘෂ්ණාවක් කරානේ ලෝකේ යන්නේ. චීනය ගමන් කරන්නේ අන්සතු රාජ්‍යයන් අයිති කරගන්න අන්සතු බලය අයිති කරගන්න ඇමරිකාව යන්නේ අන්සතු ජාතීන් අන්සතු සංස්කෘතීන් අයිති කරගන්න අනුන්ගේ ධන නිදානයන් අයිති කරගන්න අනුන්ගේ ධන සම්පත් අයිති කරගන්න. එතන බුදුරජාණන් වහන්සේ මේක සූත්‍රගත ධර්මයේ තියෙනවා. මේ කාලවකවානුවේ නෝනා අන්සතු දේවල් අයිති කර ගැනීමේ තෘෂ්ණා වැඩි වෙනවා. ඇයි? විෂම ලෝභය විෂම රාගය මිච්ඡා ධර්මයන් සැබෑ ධර්මයේ සමාජගත වෙන්නේ නැහැ. තේන්න? දැන් එතෙන්ට තමයි ලෝකේ යන්නේ. තේන්න? එහෙම නැතුව මේ වෙලාවේ චීනෙන් මේ යන රෝගය නෝනා සත්තු මරුවා නිසා පැතිරිලා යන රෝගයක් නන් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සත්තු මරන්න පුළුවන්. කොයිසම් විෂමාකාරයෙන් දුක් දීලා සත්තු මරන්න පුළුවන්. ඒ කොහොම සත්තු මරුවත් සතුන් මැරීම නිසා ඇති වුණා වූ හේතු සාධකයක් නන් නෙමෙයි. ධර්මානුකූලව අපි ධර්මානුකූලව එපා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා කාය කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා. කාය කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දි මුළු විශාලාවම නෝනා විනාශ වෙලා ගියා. ඒ විශාලාව විනාශ වෙලා ගියේ විශාලා මහනුවර විනාශ වෙලාම ගියේ රෝග ඇවිල්ලා දුර්භික්ෂ ඇවිල්ලා විනාශ වෙලා ගියේ සත්තු මරලා නෙමෙයි නෝනා. කාය කර්ම කළා නෙමෙයි. තේන්න? මනෝ කර්මයන්. මාන්‍ය නිසා ලිච්ඡවීන්ගේ මාන්‍ය නිසා ආඩම්බරකම නිසා උද්දච්චභාවය නිසා ඇති කරගත්තා වූ ලෝභ දේශ මොහ මනෝ කර්මයන් නිසාමයි විශාලා මහනුවර විනාශ වෙලා ගියේ. සත්තු මරලා නෙමෙයි ඈ සත්තු මරලා නෙමෙයි. එහෙනම් මේ මොහොතේ නෝනා ලෝකයේ තුල යම් විනාශයක් සිද්ධ වෙනවා නම් රෝගී භාවයන්ට අදාළව ඒ විනාශය සිද්ධ වෙන්නේ සත්තු මරුවේ නිසා නන් නෙමෙයි. මිනිස්යාගේ මනෝ කර්මයන් නිසා. ලෝභ දේශ බුදුරජාණන් වහන්සේ කියනවා අර සත්‍යක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක වාදයකට එනවා. වාදයකට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ මනෝ කර්මයන්ට වඩා කාය කර්මයන් බලවත් කියලා. තේන්න? බුදුරජාණන් වහන්සේ කියනවා නෑ සත්‍යක කාය කර්මයන්ට වඩා මනෝ කර්මයන්මයි බලවත් කියලා. සත්‍යක පිළිගන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා සත්‍යක ශක්තිමත් පුරුෂයෙක් ඉන්නවා. එයා මෝහත් කඩුවක් අරන් ඇවිල්ලා නගරෙට ඇවිල්ලා කියනවා මම මේ කඩුවෙන් මුළු නගරෙම කඩු ගන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා සත්‍යක ඒ දේ යාට කරන්න පුළුවන්ද කියලා. සත්‍ය කියනවා බෑ. එයාට පුළුවන්ද? පුරුෂයෙක් ඇවිල්ලා ශක්තිමත් පුරුෂයෙක් ඇවිල්ලා තියුණු කඩුවක් අරන් පිටකොටුව හන්දියට ඇවිල්ලා කිව්වොත් මම මේ මුළු පිටකොටුවේම ජනතාව කඩු ගන්නවා කියලා කරන්න පුළුවන්ද? පොලිසිය ඇවිල්ලා වෙඩි තියලා මරලා දායි. රජතුමාගේ හමුදාව ඇවිල්ලා වෙඩි තිය මේ අල්ලලා ගහලා මරලා දායි. ඒක කරන්න බෑ. හොඳයි සත්‍යක යම් ඍෂුවරයෙක් ඉන්නවා. ඒ ඍෂුවරයා සාපයක් කරනවා මේ නගරය අහළු වේවා කියලා. ඒක කරන්න පුළුවන්ද සත්‍යක? සත්‍යකිනෝ කියලා. සත්‍යකිනෝ කියලා. එහෙනම් සත්‍යක කාය කර්මයන්ද බලවත් මනෝ කර්මයන්ද? මනෝ කර්මයේ බලවත්. තේන්නාද? මනෝ කර්මයේයි බලවත්. එනිසා එදා විශාලා මහනුවර විනාශ වෙලා දුර්භික්ෂයන් ගියේ විශාලා මහනුවර ජනතාව තුල තිබ්බ මාන්නය
ආඩම්බරකම උද්දච්චභාවය නිසාම ඇති කරගත්තා වූ ලෝභ දේශ මොහේ. ඒතර බලන්න අද චීනය ගන්නකෝ චීනයත් එක ගන්න ජපානය ගන්න තායිලන්තය ගන්න බුරුමේ ගන්න මේ රටවල් වල ජනතාවත් එක ගණිද්දි නෝනා වැඩියෙන්ම ආඩම්බර වැඩියෙන්ම මාන්නේ තියෙන කාටද කියලා හිතන්නකෝ කාටද චීන ජනතාවට ඔබ දැකලා තියෙනවා චීන ජනතාව hina වෙලා කතා කරනවා ලෙන්ගතුව කතා කරනවා එහෙම කතා කරනවා දැකලා තියෙනවද දැන් අපේ රටවල් වල ඕනතරම් විදේශිකයෝ ඉන්නවනේ ජපන් ජාතිකයෙක් දැක්කොත් ඔළුව නවලා කතා කරන්නේ ඒ වගේ නෝනා අනිත් සියලුම ජාතීන් හා එක ගත්තාම වර්තමානයේ චීන ජනතාව තරම් මාන්නය ආඩම්බරකම තියෙන ජනතාවක් නැහැ ඇයි Taman සුපිරි රටක් හැටියට ලෝකයේ සුපිරි ජාතියක් හැටියට අර මුලට එන ගමන නිසා නෝනා ඒගොල්ලෝ දැඩි ආඩම්බරභාවයකින් පසු වෙන්නේ තේන්න ඒ ආඩම්බරභාවය නිසාම නෝනා මොකද්ද සිද්ධ වෙන්නේ ලෝභ ද්වේෂ මෝහ අනිත්‍යය පහත් කොට දකිනවා අනිත්‍යය දුර්වල කොට දකිනවා ශක්තිමත්යත් අපි පරාජය කරනවා කියලා දකිනවා නිරේතුරුවම තරඟකාරීත්වය තුල දේශයක් තුල අනු යටත් කරගැනීමේ මනෝභාවයක් තුලයි ජීවත් වෙන්නේ මනෝ කර්ම එහෙනම් චීනයේ මේ වෙලාවේ සිද වෙන විනාශයක් තියෙනවා නම් ඒ විනාශය ලෝකෙට ගලාගෙන යනවා නම් ඕනා ඒකට හේතුව සතුන් මැරීම නම් නෙමෙයි මීයෝ කෑවා ගෙම්බෝ කෑවා සර්පයෝ කෑවා කියන කාරණය නෙමෙයි ඊට මූලික වෙන්නේ මනෝ කර්මමයි අවසරයි අපේ ස්වාමින් වහන්ස මනෝ කර්මයන් නිසා අද එක් රටක එක් මිනිසුන් කොට්ටාසය රෝගීන් බවට පත් වෙලා ජීවිත අවදානම්කුත් ඇති වෙලා ඒ තත්ත්වය මේ මුළු ලෝකෙටම බලපාවිද ස්වාමින් වහන්ස මෙහෙමයි මුළු ලෝකෙටම බලපානවා කියන්නේ නෝනා මුළු ලෝකෙම ජනතාව මනෝ කර්මයන් බලවත් වුණොත් නෝනා ලෝකෙටම බලපායි එතකොට මනෝ කර්මයන්ගේ තියෙනා වූ බලවත්භාවය අපි තේරුම් ගන්න ඕනේ බලවත්භාවය අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ නෝනා දේශනා කරනවා නෝනා දැන් ඕක අපි තේරුම් ගන්න නම් මේ මොහොතේ තේන්නද මේ ලෝකය මේ තරමින් පවතින්නේ තේන්නද ඔය රෝගය පවා යම් පාලනයකින් පවතින්නේ නෝනා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය නිසා ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ලෝකෙට බෙදලා දෙන සීලය මෛත්‍රිය දානය සමාධිය කියන අර්ථයන් නිසා මේ වෙලාවෙත් සමහර විට චීන ජනතාව තීරණය කරනවා ඇති අපි නම් මේ ටිකේ සතුම් හොරාගෙන කන්නේ නැහැ කියලා. එතකොට ඒ දැක්ම කොහෙන්ද ලැබුණේ? මේ උතුම් බුදු දහමෙන්. තේන්නාද? ඒ නිසා මේ උතුම් බුදු දහමේ අර්ථයන් තාම මේ රටේ තුල ජීවමානව තියෙනවා. මහා සංඝරත්නය සිල්වත්ව ජීවත් වෙනවා ප්‍රාතිමෝක්ෂයන් ආරක්ෂා කරගෙන ඒ ප්‍රාතිමෝක්ෂ ආරක්ෂා කරගෙන සංඝයා ජීවත් වෙන තාක්කල් නෝනා ඔය කියන්නා වූ මහා විනාශයක් ලෝකෙට වෙන්න විදිහ අතුරු විනාශයන් වේවි ඈ ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ තේන්නත් එතකොට ඒ විශ්වාසය තිබිලා විතරක් මදි අපි නෝනා මනෝ කර්මයන් අපේ ජීවිතෙන් ශක්තිමත් ආකාරයෙන් අඩු කරගන්න ඕනේ දිහි පිරිස් විතරක් නෙමේ පැවිදි උත්තමයනුත් ඒක කරන්න වෙනවා මොකද නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා දානයේ තියෙනා වූ ආනිසංස පිළිබඳව අපි අතින් කොයිසම් අකුසලයන් සිද්ධ වෙනවාද කියන කාරණය අපිට තේරුම් ගන්නයි මම මේක කියන්නේ. මිනිස්සයා අතින් කොයිසම් අකුසල් සිද්ධ වෙනවාද? අපි හිතනවා අනේ අපි අතින් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් සිද්ධ වෙන්නේ නැහැ කිව්වත් අපි කරන්නා වූ පුංචි මනෝ කර්මය කොයිසම් බලවත් අකුසලයක් වෙනවාද කියන කාරණයයි මම මේකෙන් පැහැදිලි කරන්නේ. නැතු මේ දාන ආනිසංස කියන්න යනවා නෙමෙයි ඈ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා තිරිසන් සතෙකුට දෙන දාණය තිරිසන් සතෙක් ඈ ඔය දැන් ඔය චීනයේ මරණ තිරිසන් සත්තු ඉන්නවනේ කැරපොත්තෙක් ගෙම්බෙක් සර්පෙක් තේනවාද බල්ලෙක් පූසෙක් තිරිසන් සතෙකුට දෙන දාණේ ආනිසංස 100ක් තියෙනවා කියලා ආනිසංස 100ක් එතකොට කොහොමද මේ ආනිසංස 100 කියන්නේ ඔබ තිරිසන් සත්තුන්ට දන් දෙන කෙනෙක් වෙන කාටවත් දන් දෙන්නේ නැහැ ඔය මේ මිනිස්සු ඉන්නේ උදේට යනකොට අපි ඔය කොළඹ නගරේ හාල් ගෙනල්ලා බත් ගෙනල්ලා පාන් කඩලා අර ලයිට් කම්බි වයර් වල ඉන්න පරේ 200කට කන්න දානවා සමහරු. තිරිසන් සත්තුන්ට දෙන දානිය. මං දැක ළඟදි දවසක් මිනිහෙක් ලොරියක් පුරවලා කොමඩුයි වට්ටක් අය අරගෙන කොහෙද? අර අනාථ අලි ඉන්න තැනට අලින්ට දානයක් දෙන්න යනවා. ඔබලා ගෙදර ඉන්න බල්ලාට දානමය චේතනාවෙන් දුන්නොත් ඒකත් තිරිසන් සතෙකුට දෙන දානිය. එතකොට තිරිසන් සතාට දෙන දානේ ආනිසංස කීයක්ද තියෙන්නේ? සියක් බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේදී කියන්නේ. එතකොට දැන් මේ ආනිසංස කිත් 100ක් තියෙනවා කියන එකේ අර්ථය මොකද්ද? දැන් ඔබ තිරිසන් සතුන්ට දන් දීලා මරණාසන්න මොහොතේ ඔබ තිරිසන් සතුන්ට දුන්නා වූ දානේ උපාදානේ වෙනවා. සිහිපත්
වෙනවා. වෙලා ඔබ මිනිස්සෙක් වෙලා ඉපදෙනවා. නමුත් ඉපදෙන්නේ දුප්පත් තැනක. මොකද තිරිසන් සතුන්ට දෙන දාන එකයි නිසයි ඉපදුනේ. තේරෙනවද? සාංගික දානය සිහිපත් උනේ නැහැ. ඔබ මිනිස්සු කුලයක ඉපදුනා නමුත් ධනවත් තැනක නෙමෙයි ඉපදුනේ. නමුත් ඉපදුනත් ඔබට අම්මා කෙනෙක් ලැබුණා. තාත්තා කෙනෙක් ලැබුණා. අම්මා නැති තාත්තා නැති දරුවන් කොච්චර ඉන්නවද? එහෙනම් දරුවෙකුට දුප්පත් වුණත් අම්මා තාත්තා ලැබුණා කියන එක අනිසංසයක් නෙමෙයිද? අනිසංසයක්. අම්මා නිසා ලබන්නා වූ සෙනෙහසේ දරුවට ලැබුණා. එතකොට ඔබ අර තිරිසන් සතුන්ට දුන්න දාණය උපාදානය වෙලා මිනිසෙක් වෙද්දී ඔබට ඇස් දෙකක් ලැබුණා. ඇස් නැති මිනිසුන් අතර ඇස් දෙකක් ලැබීම අනිසංසයක් නෙමෙයිද? කන් ඇහෙන්නේ නැති මිනිස්සු අතර කන් දෙක ඇහෙන්න ලැබීම ආනිසංසයක් නෙමෙයිද? අතපය වාරු නැති මිනිස්සෙයින් අතර අතපය වාරු මිනිස්සෙක් වීම ආනිසංසයක් නොවේද? ඔබට දුප්පත් පැල්පතක් හෝ ලැබීම ආනිසංසයක් නෙමෙයිද? ඔබට ගමේ පාසලේ ඉගෙන ගන්න ලැබි ඒ වගේ නෝනා ආනිසංස 100ක් තියෙනවා. ආනිසංස කියන්නේ ඒකයි ඈ තිරිසංසතර දාණ දීලා ආනිසංස 100ක් කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි. දෙවෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුස්සීල මිත්‍යා දෘෂ්ටිකයට තේරෙනවද? දුස්සීල මිත්‍යා දෘෂ්ටිකයට දෙන්නා වූ දානේ ආනිසංස 1000ක් තියෙනවා කියලා. තේරෙනවද? දුස්සීල මිත්‍යා දෘෂ්ටිකෙක් ඈ එයා බෞද්ධෙක් නෙමෙයි. බෞද්ධෙක් නෙමෙයි දුස්සීලයි මිත්‍යා දෘෂ්ටිකයි. නෝනා ආනිසංස 1000ක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒත් ඊළඟ උපතේදී වෙන්න පුළුවන් මෙලෝ ජීවිතේදී වෙන්න පුළුවන් අර වගේ ඇස් නැති මිනිස්සයෝ අතර ඇස් තියෙන මිනිස්සෙක් බවට පත් වෙනවා. කන් ඇහෙන්නේ නැති මිනිස්සෙයින් අතර කන් ඇහෙන මිනිස්සෙක් බවට පත් වෙනවා. පාසලකට යන්න අකුරු කරන්න දන්නේ නැති මිනිස්සයෝ අතර අකුරු දන්න දරුවෙක් බවට පත් වෙනවා. අම්මා තාත්තගේ සහෝදරයෙක්ගේ ඥාතියෙක්ගේ රැකවරණයක් නැති දරුවෙක් වෙනුවට ඒ අයගේ මේ වගේ ආනිසංස 1000ක් ලැබෙනවා මොකටද? සංඝයාට දන් දීලාද? නැහැ. මිත්‍යා දෘෂ්ටික දුස්සීලයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිත්‍යා දෘෂ්ටික සිල්වතාට. එයා මිත්‍යා දෘෂ්ටිකයි බෞද්ධෙක් නෙමෙයි. නමුත් සිල්පද පහ මිත්‍යා දෘෂ්ටික සිල්වතාට දෙන දානේ ආනිසංස දසදහසක් තියෙනවා කියලා. මිත්‍යා දෘෂ්ටික සිල්වතා. තේරෙනවද? දැන් ඔබ බලන්න ඇමරිකාව ගන්න, ජපානේ ගන්න, ඔය වගේ දියුණු රටක් ගන්න ලෝකේ ධනවත්ම පුද්ගලයෝ කොහෙද ඉන්නේ? ඒ රටවල් වල නේද? එතකොට ඒ රටවල් වල ඒසා ධනවත් පුද්ගලයෝ ඉපදුනේ ඇයි? නෝනා පෙර ජීවිතේ මිත්‍යාදෘෂ්ටික සිල්වතුන්ට දුන්නා වූ දානේ ආනිසංස දසදහසක් තියෙනවා කියන්නේ ඒකයි. තේරෙනවද? නමුත් ඇමරිකන් ජාතික බෞද්ධ හාමුදුරන්ට දන් දුන්නේ නැහැ. එහෙම දුන්නේ, එහෙම දුන්නා නම් සම්මාදිට්ඨිය තියෙන්නේ නැහැ නේද? එතකොට ඒගොල්ලෝ ඒ කෝටිපතිව බවට පත් උනේ, මුස්ලිම් ජනතාව කෝටිපතිව ප්‍රකෝටිපති පත් උනේ කොහොමද? ආනිසංස 1000ක් තියෙනවා. කාට දන් දීලාද? සිල්වතාට. මිත්‍යා දෘෂ්ටික සිල්වතාට. හතර වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න. ඒ කියන්නේ තෙරුවන් සරණ ගිය බෞද්ධෙක්. තේන්නාද? සද්ධානුසාරී ධම්මානුසාරී ගිහි කෙනෙකුට දෙන්නා වූ දානේ ආනිසංස ලක්ෂ ගාණක් තියෙනවා කියලා. තාම සංඝයාට ගියේ නැහැ. තාම සංඝයාට ගියේ නැහැ. නමුත් සංඝයාත් දැන් සද්ධානුසාරී ධම්මානුසාරී අතර ඉන්නවා. දැන් අපේ රටේ බලවත් ගැටලු තියෙනවනේ මිනිස්සෙයින්ට. ගමේ පන්සලට දන් දෙන්නේ නැහැ. මේ අපේ පන්සලේ හාමුදුරුව මෙහෙම වැරදි කරනවා, සල්ලි හම්බ කරනවා මෙහෙම කියලා ගම්වල පන්සල් වලට සමහරුන්ට දන් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන දාණය. ඒ කියන්නේ අපේ ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ නමක් වැඩ හිටියත් අවම තැන සද්ධානුසාරී ධම්මානුසාරී තැන ඉන්නවා. එහෙනම් නෝනා ආනිසංස කීයක්ද? ලක්ෂ ගාණක් තියෙනවා. තේරෙනවද? මොකද මිත්‍යා දෘෂ්ටික සිල්වතාට දෙන දාණේ ආනිසංස දසදහසක් තියෙනවා. එහෙනම් දැන් බලන්න අපි ධර්මය ජීවිතයට ගලපගන්නේ කොච්චර දුර්වලද කියලා නෝනා. අද දන් දෙන්නේ නැති අය, දාණයට විරෝධය දක්වන අය, පන්සලට බයින අය නෝනා කොයි සානං අද සමාජේ ඉන්නවද කියලා බලන්නකෝ. බස් එකේදී මෙහෙම වාඩි වෙච්ච මහත්තයා කියනවා මට නම් අපේ පන්සලට දන් දීලා එපා වෙලා තියෙනවා. ඇයි? ලිස්ට් එක දෙනවලු. තේරෙනවද? ලිස්ට් එක දෙනවලු. ඒකේ තියෙනවලු කුකුල් මසුත් තියෙනවලු, බිත්තරත් තියෙනවලු, පළතුරුත් තියෙනවලු. මහා ලිස්ට් එකක් දෙනවලු අනේ ස්වාමීන් වහන්සේ මට නම් දැන් දාන දෙීම එපා වෙලා තින්නේ කියලා. තේන්නාද? නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ දානේ ආනිසංස පක්ෂය. දානේ ආනිසංස පක්ෂය දිහා බැලුවාම නෝනා අපි
නිරේතුරුවම මොනවා කෙනෙකුට සෑහීමකට පත් වෙන ආකාරිනුයි දන් දෙන්න ඕන. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පිට ලිස්ට් එකක් දෙනවා මේ දානි ටික දෙන්න කියලා. නමුත් අපිට මේ දානි ලිස්ට් එක දෙන්න පුළුවන්. මෙතන නෝනා මහා ලොරි ගණන් නැහැ නේ. වෑංජන පහක් තියෙයි, මාළුම් මසක් තියෙයි නැත්නම් ඒ වගේ දේවල් මෙතන මේවල තියෙන්නේ. ඉතින් නෝනා අපි කෙනෙකුට දානයක් දෙද්දී එයා ඒකෙන් සෑහෙන්න ඕනේ නෝනා. නොසෑහෙනවා නම් නොසෑහීමට අදාළ සංස්කාර අපිට ලැබෙනවා. මහත් එක්ක ඇවිල්ලා මට කියනවා අනේ ස්වාමින් වහන්ස මගේ නෝනගේ කන්දොස් කිරි ආව අහලා මට නම් දැන් එපා වෙලා කියලා. මට ජීවිතේ නැති කරගන්න හිතෙනවා කියලා කියනවා. තේරුණාද? ඇයි මගේ නෝනා කිසිම දෙයකින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. මම කඩේට ගිහිල්ලා ලස්සනම සාරිය ගෙනල්ලා දෙනවා. අනේ දුන්නේ ගමන් කියන්නේ මීට වඩා හොඳ එකක් තිබ්බේ නැද්ද කියලා අහනවා. අපේ අක්කගේ සාරිය නම් මීට වඩා වටිනවා කියනවා. කඩේට ගිහිල්ලා හොඳම එළවලුවක් ගෙනාවත් මාළුවක් ගෙනාවත් කවදාක්වත් මීට වඩා හොඳ දෙයක් තිබ්බේ නැද්ද කියලා අහනවා මිසක් කවදාක්වත් නෝනා තෘප්තිමත් වෙන්නේ නැහැ. එයා කියනවා දැන් නම් මට හොඳටම විශ්වාසයි මගේ නෝනා තෘප්තිමත් කරන්න බෑ කියලා. ඇත්ත කතාවක්. ඕනේ තරම් මේ පන්සිල් මළුවාන පින්වතුන්ලා අතර ඕනේ තරම් මෙවැනි පින්වතුන්ලා ඇති. නමුත් සවස් සමහරු ඉන්නවා නෝනා. ඒ අය අපිට ඇවිල්ලා කියනවා එයා චොකලට් එක සාක්කුවේ දාගෙන ඉන්නේ පෙන්වන්නේ නැහැ. එයා නෝනට හවසට ඇවිල්ලා ටොපියක් දෙන්නේ. ටොපියක් දීලා කියනවා අනේ අද මං ඔයාට ගෙනාවේ ටොපියක් කියලා. ඒ මහත්තයා කියනවා ඒ ටොපියෙන් එයා සෑහීමටපත් වුණා. එයා ටොපියෙන් සෑහීමටපත් වුණා. පත් වුණා විතරක් නෙමෙයි එයා ටොපිය උදෙසා පෙරලා කෘතවේදීත්වයක් දැක්වුවා. හාදුවක් දීලා හරි කොහොම හරි කෘතවේදීත්වයක් දැක්වුවා. එයා සෑහීමටපත් වුණා. එහෙනම් නෝන අපි දෙන්නා වූ දාණය දාණය ලබන්නා සෑහීමකටපත් විය යුතුයි. ඔය නොසෑහීම සකස් වෙන්නේ ඇයි නෝනා? නොසෑහීම යම් කෙනෙක් නොසෑහීම තුල ජීවත් වෙනවා නම් හේතුවක් ධර්මානුකූල හේතුවක් මොකද්ද හේතුව? ඔය අය පෙර ජීවිතේ සෑහීමකටපත් වෙන ආකාරයෙන් දන් දුන්නේ නැහැ. ධනවත් භාවයෙන් ඉපදිලා ප්‍රභූ භාවයෙන් ඉපදිලා සල්ලිකාර තැන්වල ඉපදිලා ඊට අදාළව ඒගොල්ලෝ දන් දුන්නේ නැහැ. ආදායමට අදාළව දන් දුන්නේ නැහැ. අන්න නෝනා දුන්න කෙනා සෑහීමට පත්කලේ නෑ අපිට නොසෑහීම තුල ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පන්සලේ ජීවත් වෙන අවමතන තමයි සංඝයාගේ අවමතන සද්ධානුසාරී ධම්මානුසාරී දෙනම. ඒ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන දාණය ආනිසංස ලක්ෂ ගාණක් තියෙනවා කියලා පින්වතුනි. ඒ නිසා පන්සලෙන් ලිස්ට් එක දුන්නා කියලා කවදාක්වත් ඒකට එරෙහිව යන්න එපා. ඔබට තියෙන ප්‍රමාණයෙන් ඔබේ ශක්ති ප්‍රමාණයෙන් ඒක ඔබ ඉටු කරන්න. ඔබ ඒක ඉටු නොකර ඔබ පන්සල විවේචනය කරනවා නම් ලිස්ට් එක විවේචනය කරනවා නම් ඒකටත් හේතුඵල ධර්මයක් දඬුවමක් තියෙනවා. මොකක්ද ඒ දඬුවම? අපි මුළු ශාසනයේම සංඝ සමාජයේම මේවෙන් විවේචනයට ලක් වෙනවා නෝනා. එහෙම ලිස්ට් එකක් දීම නෝනා මං අනුමත කරන්නේ නැහැ. තේරුණාද? අපි ගියක් ඉස්සරහට ගිහිලා ලැබෙන දෙයකින් අපි ජීවත් වෙනවා. නමුත් සමාජය තුල ඒවා තියෙනවා නෝනා. ඒවා අපේ අකුසල්. ඒ නිසා අපි අකුසල් නිසා අපි තව අකුසල් කරගන්න ඕනේ නැහැ. ඔබලා ඒවා දැකලා ගැටිලා සංඝ සමාජය විවේචනය කරනවා නම් දාණයෙන් බැහැර වෙනවා නම් මොකද්ද ඔබට ලැබෙන ආනිසංසය? මොකද්ද ලැබෙන ආනිසංසය? අනාගතේ කාසාය කන්ටකල ඇති වෙනවා. මහා දුරක් නැහැ, ලොකු කාලයක් නැහැ. මනුස්ස ආයුෂ අවුරුදු 80ක් 70කට බැහැලා තියෙන්නේ. මහා දීර්ඝ කාලයක් ලෝකෙට යන්න නැහැ. කාසාය කන්ටකල ඇති වෙනවා. කාසාය කන්ටකත් දාන ලිස්ට් එකක් දෙනවා නෝනා. ඒ කාසාය කන්ටක එදාට ඔබ දෙන දාන ලිස්ට් එකේ මුලින්ම තියෙන්නේ අරක්කු බෝතලයක් කියලා. පිළිගන්නවද? දෙවැනියට තියෙන්නේ ගංජා සුරුට දෙකක් කියලා. තුන්වෙනියට තියෙන්නේ තවත් මොනවා හරි මත්ද්‍රව්‍යයක් කියලා. ඔබ මේ මොහොතේ පන්සලෙන් දෙන දාන සීට්ටුවට සංඝයාම දෝෂාරෝපණය ලක් කළොත් ඔබට කවදා හරි කාසාය කන්ටලගේ දාන ලිස්ට් එකේ අරක්කු බෝතලේ ගංජා සුරුට ඔබලාට දෙන්න වෙනවද නැද්ද? හේතුඵල ධර්මය. අපේ ස්වාමීන් වහන්ස, එය පුද්ගලයෙකුට පන්සිල්වත් සුරකීමට අපහසු වන අකුසලයෙන් පිරුණු වකවානුවක් නේද ස්වාමීන් වහන්ස? එදාට කුසලයක් නැහැනේ පුතේ. තේන එදාට කුසලයක් නැති වුණත් බුදුරජාණන් වහන්සේ කාසාය කන්ටකට දන් දෙන්න කියන්නේ දුස් සීල මිත්‍යා දෘෂ්ටිකයාට දෙන දානේ ආනිසංස 1000ක්. හරිද? එදා සංඝ සමාජයේ නියෝජනය කළත් කාසාය කන්ටක එයා අයිති වෙන්නේ දුස් සීල මිත්‍යා දෘෂ්ටිකේ නැනට. තේන බුදුරජාණන් වහන්සේ මේ දානේ වර්ණනා කරන්නේ ඒකයි.
එහෙනම් දැන් මම ඔබට මේ දානේ ආනිසංස කියන කතාවක් නෙමෙයි මේ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා තිරිසන් සතාට දෙන දානේ ආනිසංස 100යි මිත්‍යා දෘෂ්ටික දුස්සීල කෙනාට දෙන දානේ ආනිසංස 1000යි සිල්වත් මිත්‍යා දෘෂ්ටිකයාට දෙන දානේ ආනිසංස 10000යි සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන්නා වූ දානේ ආනිසංස ලක්ෂ ගානයි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා. එහෙමනම් සෝවාන් උත්තමේකට දෙන්නා වූ දානේ ආනිසංස කොච්චරක් තියෙයිද? සකෘදාගාමි උත්තමේකට අනාගාමි උත්තමේකට මහරහතන් වහන්සේකට දෙන්නා වූ දානේ මොන සංසයක් තියෙයිද කියන කාරණේ බුදුරජාණන් වහන්සේ ඔබෙන් ප්‍රශ්න කරනවා. තේන්න? දැන් මම ආයිමත් මාතුකාවට යනවා. චීන කතාවට. ලෝකේ ඇති වෙලා තියෙනා වූ විනාශයන්ට යනවා. එතන විනාශයන්ට යද්දී දැන් මේ දානේ ආනිසංස පක්ෂම අකුසල් පක්ෂයට දැන් පෙරලන්න. කොහොමද පෙරලන්නේ? සිරිසන් සතාට දෙන දානේ ආනිසංස 100ක් තියෙනවා නම් තිරිසන් සතා අමුවෙන් මරාගෙන කද්දී අකුසල් විපාකයන් කීයක් තියෙනවද? අන්න හේතුව. අකුසල් විපාකයන් 100ක්. හොඳට තේරුම් ගන්න. මිත්‍යා දෘෂ්ටික දුසිල් වතාට දෙන්නා වූ දානේ ආනිසංස 1000ක් තියෙනවා නම් මිත්‍යා දෘෂ්ටික දුසිල් වෙතකට හිංසා කිරීමෙන් මරා දැමීමෙන් අකුසල් විපාකයන් කීයක් තියෙනවද? 1000ක් තියෙනවා. එහෙනම් සිල්වත් මිත්‍යා දෘෂ්ටිකයාට දෙන්නා වූ දාණයෙන් ආනිසංස 10000ක් තියෙනවා නම් එහෙනම් නෝනා සිල්වත් මිත්‍යා දෘෂ්ටිකයෙක්ට හිංසා කිරීමෙන් මරා දැමීමෙන් පීඩා කිරීමෙන් විපාක ලැබෙන මේ අකුසල් විපාකයන් කීයක් තියෙනවද? 10000ක්. එහෙනම් සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන්නා වූ දානේ ආනිසංස ලක්ෂ ගාණක් තියෙනවා නම් සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනා කායිකව මානසිකව හිංසා කිරීමෙන් විපාක අකුසල් විපාක කීයක් තියෙනවද? ලක්ෂ ගාණක් තියෙනවා නම් සෝවාන් උත්තමේක් සකෘදාගාමී උත්තමේක් අනාගාමී උත්තමේක් රහත් උත්තමේකට කායිකව මානසිකව පීඩා කළොත් කියන්න පුළුවන් ද විපාකේ තරම? එහෙනම් ලෝකේ තියෙන දෙන සාධාරණද අසාධාරණද? සාධාරණයි. මොකද ඒසා මනුස්ස හිංසනයන් මනුස්ස පීඩාවන් සමාජය තුල තියෙනවා. තේන්න? රටේ ලෝකෙ හැමදෙම භික්ෂුවක් හැටියට මම දන්නවා නෝනා කොයිසා මානසික හිංසාවන් කායිකවත් කො අපිව හිංසා කරන බස් එකට යද්දි පාරක දියද්දි තේන්නද? අපිට අපේ පාඩුවේ ඒ කටයුත් අපිට කරගන්න අවස්ථාවක් නැහැ. එතනත් හිංසා කරනවා. අර ඉස්සරහා සීට් එකේ පූජක පක්ෂයේද කියලා මේ පෙනි පෙනි වාඩිලා ඉන්නවා. නමුත් නෝනා එතනින් ළඟට ගියාම සීට් එක දෙන්නේ නැහැ. තේන්නද? ඉතින් ඒ වගේ නෝනා ඔබ බලන්න මේ සමාජය තුල තිරිසන් සතාට කරන්නා වූ අකුසලයෙන් ආනිසංස 100ක් තියෙනවා නම් මේ ලෝකේ මිනිස්සයෝ මොන අකුසල් කන්දක්ද කරන්නේ කියලා නෝනා? ඈ මොන අකුසල් කන්දක්ද කියලා? ඒතර බුදුරජාණන් වහන්සේ සත්‍යකට කියනවා සත්‍යක. ඍෂු වරේකට පුළුවන් මේ මුළු ලෝකෙම හලු කරන්න කියලා. එතකොට බලන්න ඍෂු වරේකට මේ මුළු ලෝකය හලු කරන්න පුළුවන් කියනවා නම් කවුද ඍෂු වරේ කියන්නේ නෝනා? ඔය ඍෂුවරයා කියන්නේ අපේ සම්මා සම්බුද්ධ ශාසනයට අයිති කෙනෙක් නෙමෙයි. එයා තෙරුවන් සරණ ගිය කෙනෙක් නෙමෙයි. නමුත් එයා සීලෙන් පරිපූර්ණ කෙනෙක්. ඒ සීලෙන් පරිපූර්ණ භාවය තුළ එයා රූපාවචර අරූපාවචර ධ්‍යාන ශක්තිය ජීවිතයට ගත්ත කෙනෙක්. ඒ රූපාවචර ධ්‍යාන වල හතරවෙනි ධ්‍යාන තලයට ගිහිල්ලා ඒ හතරවෙනි ධ්‍යාන තලය තුළින් දිව්‍ය චක්කු දිව්‍ය සෝත චතුූපපාත ඥාන පූර්වේ නිවාසානුස්සති ඥාන වගේ මේ ලෞකික ඥානයන් ශක්තිමත් කෙනෙක්. ඒ වගේ ඍෂුවරයෙකුට එයා තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. නෝනා එවැනි ඍෂුවරයෙකුට පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක සාපේකින් ලෝකය හලු කරන්න කියලා. ඒතර මේ ලෝකය හලු කරනවා කියන්නේ මේක පුච්චලා අළු ගඩක් කරනවා නෙමෙයි ඈ. ඒ සාපේෙන් මුළු සමාජයක් ලෙඩ කරන්න පුළුවන්. කාලගුණික දේශගුණික විපත්තියන් ඇති කරලා විනාශ කරන්න පුළුවන්. යුදමය තත්වයන් නැති කරලා එකිනෙකා එනකොට ආගෙන විනාශ. මෙතන අලු කරනවා කියන්නේ ඒකයි ඈ. නැතුව පුච්චලා අලු කරනවා නෙමෙයි ඈ. දැන් අර විශාලාවි සිද්ධ වුණේ තේන්න. එහෙනම් බලන්නකෝ ධානලාභී පුද්ගලයේ විදර්ශනා නුවණ නැහැ යාට. ඒතකොට ධානලාභී පුද්ගලයේ රූපාවචර අරූපාවචර ධාන ශක්තියින් පුද්ගලයෙකුට නොනා උන්වහන්සේගේ සාපයට ලෝකය අලු කරන්න පුළුවන් කියන්නේ. ඒතකොට දැන් කෙනෙකුට ප්‍රශ්නයක් ගන්න පුළුවන් පන්සිල් මළු අහන පිංගතෙක් තුල කොහොමද ඍෂුවරෙක් සාප කරන්නේ?
සාපයක් කරන්න විදියක් නැහැනේ ඍෂිවරයා කියන්නේ සීලයේ තුල ශක්තිමත් කෙනෙක්නේ සීලයක් තියෙනවා නම් සමාධියක් තියෙනවා නම් එයා අනිවාර්යයෙන්ම මෛත්‍රිය තුල ශක්තිමත් කෙනෙක්නේ ඒතොර එනම් සීලයක් තියෙන කෙනෙක් මෛත්‍රියක් තියෙන කෙනෙක් කොහොමද සාපයක් කරන්නේ ඒක වෙන්න බෑනේ නෝනා දේශයක් තියෙන්නේ පැ සාපයක් කරන්න තේරෙනාද එතකොට අපි කියමු දේශයෙන් සාපයක් කළාත් දේශය සකස් වුණ කෙනෙක් කරන සාපය කවදාක්වත් සාපයක් බවට පත් වෙන්නේ නැහැ මොකද ඔහු දේශයෙන් කරන්නේ තේන්න ඒක සාපයක් බවට පත් වෙන්නේ මොකද ඔහු තකුසලයක් තුනයි එනන් නෝනා මොකද්ද මෙතන වෙන්නේ ඍෂිවරයා සීලෙන් ශක්තිමත් ඒ වගේම යාගේ ධ්‍යාන ශක්තියෙන් ශක්තිමත් රූපාවචර අරූපාවචර ධ්‍යාන ශක්තියෙන් තියෙනවා එහෙනම් කොහොමද ඍෂිවරේ ලෝකය විනාශ වේවා කියලා සාප කරනවා කියන කාරණේ නෝනා ධර්මානුකූලව දකිද්දි මොකද අපිට දකින්න අපිට හිතන්න මොකද ඔබ ඍෂිවරේකුත් නෙමෙයි මම ඍෂිවරේකුත් නෙමෙයි එහෙනම් මොකද්ද මෙතන වෙන්නේ නෝනා අපි හිතමු ඔබ ඍෂිවරේ කියලා ඔබ රූපාවචර අරූපාවචර ධ්‍යාන ශක්තියෙන් තියෙන චතුපපාත ඥාන පූර්වසෝත දිව්‍ය චක්කු තියෙන ඒ ලෞකික ඥානයන් තියෙන ඔබ ඍෂිවරේ ඔබ කැලේ ඈතකට වෙලා හුදකලාව ජීවත් වෙනවා මොනවා හෝ ගඩා ගෙඩි ටිකක් නැත්නම් අල ටිකක් මුල් ටිකක් ගලවගෙන කාලා ඔබ ජීවත් වෙනවා සමාජ ඇසුරක් ඔබට නැහැ නමුත් කවුරුන් නෝ ඇවිල්ලා ඔබට කායිකව මානසිකව හිංසා කරන තේරෙනවද බොරුවෙන් හිංසා කරනවා වංචාවෙන් හිංසා කරනවා කායිකව මානසිකව ඔබට හිංසා කරනවා තේරෙනව නමුත් අප දැන් ඍෂිවරේ ඔබ සීලෙන් පරිපූර්ණ කෙනෙක් මෛත්‍රියෙන් පරිපූර්ණ කෙනෙක් සමාධියෙන් පරිපූර්ණ කෙනෙක් එහෙනම් ඔබ කවදාක්වත් දේශයෙන් තීරණයක් ගන්න ඔබ යන්නේ නැහැ එහෙනම් මොකද්ද ඍෂිවරයා සාප කරනවා කියන්නේ නෝනා දැන් ඔබට පීඩා කරනවා කායිකව පීඩා කරනවා මානසිකව පීඩා කරනවා බොරුවෙන් පීඩා කරනවා නෝනා එයා කියන්නේ සංස්කාරයන්ට අදාළව ලෝකයේ පවතිවා මොකද කියන්නේ දේශයක් තිබ්බද එතන වෛරයක් තිබ්බද එතන ධර්මයක් ප්‍රකාශ කළේ ධර්මයක් ප්‍රකාශ කළේ මම මේ හිතන විදිහට කියන්නේ මේක වෙනස් නම් ඒක වෙනස් කර ගන්න ඕනේ මොකද මම ඍෂිවරයෙකුත් නෙමෙයි ඔබ ඍෂිවරයෙකුත් නෙමෙයි එහෙම නැතුව ඍෂිවරයෙක් සාප කරන්න බෑ සාපයක් නම් එතන දේශය තියෙන්න ඕනේ දේශයෙන් කරන සාපයක් ලෝකයක් කළු කරන්න පුළුවන් විදිහක් වෙන්නේ නැහැ එහෙනම් තමාට කරන කායික මානසික පීඩාව ඉදිරියේ ඒ ඍෂිවරයා කරන්නේ මෙත් සිතින් සංස්කාරයන්ට අදාළව ලෝකයේ පවතිවා එහෙමනම් නෝනා මම මේ දේවල් ඔබට ප්‍රකාශ කරන්නේ ඍෂිවරයෙකුට පුළුවන් නම් එවැනි දෙයක් කරන්න නෝනා අපි අතින් සමාජයේ ජීවත් වෙන කොච්චර සිල්වත් ස්වාමීන් වහන්සේලා ඉන්නවද නෝනා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගත් ස්වාමීන් වහන්සේලා කොච්චර ඉන්නවද ගිහි පින්වතුල්ලා අතර සීලයන් ආරක්ෂා කරන කුසල් මූලයන් වඩන පින්වතුල්ලා කොච්චර ඉන්නවද එහෙනම් නෝනා අපි කරන අකුසල් එක්ක තේරෙනවද අපි කරන මනෝ කර්මයන් එක්ක අපි මිනිස්සෙන්ගේ හිත රිදවන හැටියට මිනිස්සෙන්ට මානසිකව පීඩා කරන හැටියට නෝනා අපි සතුටු වෙන්න ඕනේ මේ ලෝකය මේ මොහොතේ තියෙන තැන තේරෙනවද මම දැන් ආනිසංස කිව්වනේ ත්‍රිසංසතාට දෙන බත් වේලේ ආනිසංස 100ක් නම් ගැරන්ටි එක මරණ වෙලාවේ අකුසල් ආනිසංස 100ක් තියෙන්න ඕනේ තේරෙනවද එතකොට මේවා නිසා අපි කාය කර්මයනුත් එකතු වෙලා මේ සකස් කර ගන්නා වූ බලවත් මනෝ කර්මයන් මේ ලෝකෙට මේ විපාක දෙන්නේ ඒ මනෝ කර්මයන්. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවමානව ඉන්නවා ඒ සම්මා සම්බුද්ධ ශාසනය තුල උතුම් සීලයන් ආරක්ෂා කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් බුදුරජාණන් වහන්සේට කීකරු මහා සංඝරත්නයේ දසදහස් ගාණක් ඉන්නවා නිරේතුරුවම සද්ධර්මය ඇහෙනවා එතෙක් නොනා ඔය කියන මිලියන ගණන් විනාශ නම් මේ ලෝකෙ වෙන්න විදිය නැහැ ලෝකේ වුණත් අපේ රට නම් ඒක වෙන්න විදිය නැහැ නමුත් එහෙම වෙන දවසක් එනවා නෝනා ඒ නිසයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අප්‍රමාදී වෙන්න කියලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලාට අනුභවයට නසුදුසු මාංශ වර්ග 10ක් පිළිබඳව දේශනා කොට තිබෙනවා නේද බුදුරජාණන් වහන්සේ සර්පයෝ අනුභව කරන්න එපා කියන කාරණේ නෙමෙයි නයිමස් අනුභව කරන්න එපා කියලා කාරණේ පිළිගන්න එපා කියලා තමයි කියලා තියෙන්නේ. ඒතකොට නයිමස් අලිමස් වගේ දේවල් අපිට පිළිගන්න එපා කියන්නේ ඒගොල්ලෝ ඒ සත්තු එදා ඉන්දියාවේ පූජනීයභාවයට පත් වෙලා හිටියා. මිත්‍යා දෘෂ්ටික ජනතාව නයින්ට වන්දනා කළා. සුදු නයා කියලා කළු නයා කියලා ඒ නයින්ට වන්දනා කළා. මේ ජනතාව ඇත්තුන්ට අලින්ට වන්දනා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජනතාවගේ කෝපයෙන් වැඩි වෙයි කියලා ඒ ජනතාව ගැටෙන නිසා නෝනා ඒ සත්ව මාංශ ඒ දෙක අපිට අනුභව කරන්න එපා කිව්වා. ඒ වගේම සිංහ මාස් කොටි මාස් එතනින් ගියාම ওই වලස් මාස් ඒ වගේ දේවල් අපිට අනුභව කරන්න එපා කිව්වේ එදා ඉන්දියාවේ ජනතාව මේ මාස් පූජා කළා. පූජා කරලා ඒවා වළඳලා
ඒගොල්ල ස්වාමින් වහන්සේලා කැලේ යනකොට ඒ අර ඉව දැනිලා සිංහ මස්වල ඉව දැමිලා සිංහේ අර හාමුදුරංග මරාගෙන කනවා. මොකද අර හාමුදුරංගේ පාත්‍රයේ එක සිංහ මස් තියෙනවා එක කුසේ සිංහ මස් තියෙනවා. නැත්තම් වලහාගේ බලස් මස් කුසේ තියෙනවා නැත්තම් පාත්‍රයේ තියෙනවා වලහට ඒ අර කුයිලේ දැනෙනවා එයා මරාගෙන කනවා. ඒ නිසා ඒ සත්තුන්ගේ මස් කන්න එපා කියලා එහෙම දේශනා කළා තියෙනවා. ඒ නිසා ඒ හේතුවක් අතුම තමයි බුදුරජාණන් වහන්සේ ඒක අපිට දේශනා කළා. ඒක ඉන්දියාවේ සමාජයත් එක්ක අරගෙන ඉන්දියාවේ දේවත්වයෙන් සලකන්නා වූ ඒ අලියා එතනින් ගියාම නයා වගේ සත්තු ඒ මාංශ අනුභව කරන්න එපා කිව්වා. එහෙම තමයි මේ මස් මාංශ අනුභව කරන්න එපා කියන කාරණේ ගොඩනැගුණේ. එහෙම නැත්තම් වෙන හේතුවක් නිසා නෙමෙයි. හොඳමයි අපේ ස්වාමීන් වහන්ස. තවදුරටත් මෙවැනි වෛරස් රෝගවලින් ඒ වගේම එදා විශාලා මහනුවර හටගත්ත ඒ රෝග බිය අමනුෂ්‍ය බිය දුර්භික්ෂ බිය වැනි විපත්තීන් සිදු නොවීම පිණිසත් එයින් ආරක්ෂා වීම පිණිසත් යහපත් මනෝ කර්ම පැවැත්විය යුතු බව ඔබ වහන්සේ දේශනා කළා. අවසන් වශයෙන් අපේ ස්වාමීන් වහන්ස තවදුරටත් යහපත් මනෝ කර්ම පැවැත්වීම පිළිබඳව අපට පැහැදිලි කර දෙන හැටියට ඉතාමත් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. නෑ ඉතින් දැන් හොඳින්ම පැහැදිලි වෙනන්න ඕනා මේ රෝගී තත්වයට එකම හේතුව මේ ලෝභ ද්වේෂ මෝහයයි කියලා. මේ අධික මාන්නය අධික ආඩම්බරකම අධික තෘෂ්ණාව අන්සතු දේ අයිති කරගන්නනේ ඒකනේ තියන්නේ. දැන් අපි අයිති කරගන්නනේ ඔය චීනය යන්නේ නැත්නම් ඇමරිකාව යන්නේ ඔය රුසියාව යන්නේ Taman සතු දේ තුලින් සෑහිමකටපත් වෙන්නේ නැතුව ලෝකෙම අයිති කරගන්න. ඕක බුදුරජාණන් වහන්සේ චක්කවති සීනාද සූත්‍රයේදී ඕක කියනවනේ මේ කාලෙදී ඕක සකස් වෙනවා කියලා. එනිසා නෝනා මේ යන්නේ ගමන ඇයි අපි යන්නේ ලෝභ දේශ මෝහයන් නිසා. ඒකෝ දැන් ලෝභ දේශ මෝහයන්ට බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ තැනක් දීලා තිනවා. මොකක්ද ඒ තැන? සම්මා සංකප්ප. නෙක්ඛම්ම සංකප්පය කියන්නේ මොකද්ද? නෙක්ඛම්මේ කියන්නේ අතහරින්න. මොනවද අතහරින්නේ? ලෝභ දේශ මෝහ. ඒ නිසා ඔබට මේ වියාසණයෙන් ගැලවෙන්න ඕනේ නම් ඔබ අතහරින්න. මොනවද අතහරින්නේ? ලෝභ දේශ මෝහ. ඒක ලෝභ දේශ මෝහ අතහරිනකොට ඔබ නෙක්ඛම්ම සංකප්පය තුල ශක්තිමත් කෙනෙක් බවට පත් වෙනවා. තේන්නාද? එහෙම නැතුව පෙරුම් කායම් හොයලා එහෙම නැත්නම් මුඛවාඩම් හොයලා එහෙම නැත්නම් ප්‍රතිශක්ති බෙහෙත් හොයලා ආහාර හොයලා මේ ප්‍රශ්නේ ගැලවෙන්න ඒවා හොයන මොහොතක් පාසා ඔබ තුල වැඩෙන්නේ මොකද්ද? තෘෂ්ණා. තේන්නාද? රූපය කෙරෙහි තෘෂ්ණාව, වේදනාව කෙරෙහි තෘෂ්ණාව, සංඥාව සංස්කාර විඥාන කෙරෙහි තෘෂ්ණාව වැඩෙන්නේ. තෘෂ්ණාව වැඩිද්දී ඔබ ඉන්නේ පංච නීවරණයක් තුලද සප්තබොජ්ජංගයක් තුලද? පංච නීවරණ. මුඛවාඩම් හොය හොයා කඩවල් ගානේ දුවද්දි පෙරුම් කායන් හොය හොයා කඩවල් ගානේ දුවද්දි ප්‍රතිශක්තියේ තියෙන ආහාර හොය හොයා කඩවල් ගානේ දුවද්දි එහෙම නැත්නම් බය වෙලා ගෙවල් ඇතුළටලා ජීවත් වෙද්දි එහෙම නැත්නම් චීන ජාතිකයේ බස් එකකට නැගිද්දි ඒ චීන ජාතිකයා බස්සද්දි අපි තුල සකස් වෙන්නේ මොනවද නෝනා? පංච නීවරණ. පංච නීවරණ තමයි රෝග විස බීජ ඇතුළට ගන්නා වූ ධර්මතාවය. ඒ නිසා ඔබ සප්තබොච්චංගයන් තුලට එන්න. සතිය ඇති කරගන්න, සතිය සිහි ඇති කරගන්න. මේක අකුසල් විපාකයක්. මේක අකුසල් මූලයන් නිසා සකස් සුනා විපාකයක්. එනිසා ධම්මවිජය බොජ්ජංගය ඇතිව කරගෙන මං සම්මා සංකප්පයන් තුල ජීවත් වෙනවා. මං සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා මෙත් වැඩනවා. හොයන්න ඕනේ ඒකයි. මුඛවාඩම් නෙමේ, පෙරුම් කායම් නෙමේ, මේ ප්‍රතිශක්තිය තියෙන ආහාර නෙමේ. නිරේතුරුවම සම්මා සංකප්පයන් තමයි එකම බෙහෙත. ඔබ හොයන්න ඕනේ සම්මා සංකප්ප. යන තැනක ගිහිල්ලා යන පන්සලක ආරණ එක ගිහිල්ලා ඔබ සම්මා සංකප්පයන් හොයාගන්න. කල්‍යාණ මිත්‍රේ කොයාගෙන ගිහිල්ලා ඔබ සම්මා සංකප්පයන් හොයාගන්න. මේ වෙලාවේ සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවයයි මේ විනාශය ඇති වෙලා තියෙන්නේ. මේ විනාශෙ මේ බිඳෙන්න නම් ඔබ හොයන්න ඕනේ සම්මා සංකප්ප. අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්මය. සුවපත් වේවා කියලා හිතන්න. මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතර අපායේ ජීවත් වන සත්වයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මිනිස්යෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙවියෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දස දිසාවේම සත්‍යෝ
කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අන්න ඔබ සෙවිය යුතු දේන ඕන එනිසා සියලුම කහල ගොඩවල් අයින් කරන්න ලෝභ දේශ මෝහ හිංසාකාරී ව්‍යාපාද මේ සියලුම කහල ගොඩවල් අයින් කරලා අයින් කරලා අයින් කරලා ඔබේ හිතේ තියෙන මෙන්න මේ මෛත්‍රිය කියන සප්ත බොජ්ජංගයට අදාළව ධර්මයේ සොයා ගන්න ඒ සොයාගත් තැන නෝනා ඔබේ ජීවිතයට ලැබෙන්නා වූ සුන්දර ප්‍රතිශක්තිය තියෙන ආහාරය සුන්දර මුඛවාඩම ඔබ පැලඳගත්තා වෙනවා නෝනා ඊටමත් යහපත් අපේ ස්වාමින් වහන්සේ